දැනට අවුරුදු 20කට විතර එහාට ගියොත් ලංකාවේ වගේම ලෝකෙත් ප්‍රවෘත්ති කියන දේ 90%ක්ම සමාජගත වුණේ පුවත්පත් හරහා. ඉන්පස්සේ ක්‍රමක්‍රමයෙන් අන්තර්ජාල පහසුකම් දියුණු වීමත් එක්ක පුවත්පත් වගේම අන්තර්ජාලයත් ප්‍රවෘත්ති සැපයීමේ ප්‍රධාන මාධ්‍යයක් බවට පත් වුණා. හැබැයි ඉතින් පුවත්පත්වල පළවෙන ප්‍රවෘත්තිය සෑහෙන දුරට විශ්වාසදායී වුණත් අන්තර්ජාලය තුල පළවෙන ප්‍රවෘත්තිවල නිර්වද්‍යතාව සාපේක්ෂව අඩුයි. අන්තර්ජාලයේ පළවෙන ප්‍රවෘත්තිවල නිර්වද්‍යතාව ගැන දෙපාරක් හිතන්න ඕනේ සහ තහවුරු කර ගැනීමකින් පස්සේ තමයි ඒ වගේ ප්‍රවෘත්ති පිළිගන්න ඕනේ. ඉතින් අද කාලයට ආවොත් ඕන කෙනෙකුට අන්තර්ජාලයට පිවිසෙන්න පහසුකම් තියෙනවා. ඒ වගේම තමන්ට හිතන ඕනම දෙයක් අන්තර්ජාලයේ ප්‍රවෘත්තියක් විදිහට පළ කරන්න හැම දිනාටම පුළුවන්. ඔන්න ඔය නිසා රටවල් ගොඩක් උත්සාහ කරනවා අන්තර්ජාලය සම්බන්ධව ක්‍රමවත් නීති රීති රාමුවක් තමන්ගේ රටේ පවත්වාගෙන යන්න. අපේ රටේ නම් නීති රීති තිබුණත් ඒවා එච්චර සැරට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ගොඩක් අය අන්තර්ජාලය අවභාවිතා කරන අවස්ථා නිතර දකින්න ලැබෙනවා. ඉතින් අපි අද වීඩියෝවෙන් කතා කරන්න හිතුවා මෑත කාලයේදී අන්තර්ජාලයේ පළවෙච්ච අසත්‍ය ප්‍රවෘත්ති කිහිපයක් ගැන. එහෙනම් මදත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා ලාංකීය YouTube අවකාශයේ ඔබ වෙනුවෙන් දිගහැරෙන මේ සුවිශේෂී වීඩියෝවේ අවසානය තෙක්. අංක 1 ජාතික කොඩිය සහ යුද හමුදාව. ඔයාලට මතක ඇති මීට දවස් කිහිපයකට කලින් අන්තර්ජාලයේ ප්‍රචාරය වුණ ප්‍රවෘත්තියක්. උද්ඝෝෂණයක් කරද්දී ජාතික කොඩිය අතේ තියාගෙන ඉන්න කෙනෙකුට වෙඩි තියන්න හමුදාවට බෑ කියලා. ඒ වගේම ඒ ප්‍රවෘත්තියේ සඳහන් වුණා එහෙම වෙඩි තිබ්බොත් ඒක යුද අපරාධයක් විදිහට ගණනවා කියලා. ඉතින් ඒ ප්‍රවෘත්තිය සෑහෙන්න ප්‍රසිද්ධ වුණ නිවුස් එකක් වුණා ඒ දවස්වල. ඒත් ඒ නිවුස් එක සත්‍යයෙන් තොර එකක් කියලා තමයි අපිට සොයා බලද්දි දැනගන්න ලැබුණේ. සාමාන්‍යයෙන් කිසිම උද්ඝෝෂණයකට වෙඩි තියන්න බලයක් හමුදාවට නැහැ. ඒ වගේම හමුදා නීතියෙත් එහෙම දෙයක් සඳහන් වෙලා නැහැ. අංක 2 වහන පාරමැද්දේ අතහැරලා දාපු ජර්මානුවෝ. කලින් ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ වෙන්න ටික දවසකට කලින් අන්තර්ජාලයේ ඊටාම ප්‍රසිද්ධ වුණ ප්‍රවෘත්තියක් ගැන තමයි දැන් කියන්න යන්නේ. ඒ නිවුස් එකේ සඳහන් වුණේ ජර්මානු රජයේ විසින් තෙල් මිල වැඩි කළ පසු පැයක් ඇතුළතදී මිනිසුන් තම වාහන නගරවල අතහැර දමන ලදී කියලයි. ඒ නිවුස් එකේ පළ වුණේ ඊට අදාළ ඡායාරූපයකුත් එක්කයි. එතකොට ඒ ඡායාරූපයේ තිබුණු දේ තමයි පෝස්ට් එකේ විස්තර කරලා ඇතුළත් කරලා තිබුණේ. හැබැයි ඉතින් අපිට හොයාගන්න ලැබුණේ ඡායාරූපය ජර්මනිය එකක් නොවෙයි 2012 දී චීනයේ අධිවේගී මාර්ගයක ඇති වූ වාහන තදබදයක ඡායාරූපයක් කියලයි. අංක 3 EMF සහ වැඩ කරන අපේ විරුවා. දැන් කියන්න යන්නේ මෑත කාලේ සෑහෙන ජනප්‍රිය වුණු අසත්‍ය ප්‍රවෘත්තියක්. මේ නිවුස් එකේ සඳහන් වුණේ 2022 මාර්තු මාසයේදී කොළඹ පෝට් සිටි එකේ පැවැත්වුණු EMF කොන්සර්ට් එක ආරම්භයේදී වැඩ කරන අපේ විරුවා ගීතේ වාදනය කළ අය ඒ වාදනය කරන අතරතුරේ විදුලිය විසන්දිවීමක් වුණාය කියලයි. ඒ නිවුස් එක එක්කම ඊට අදාළ වීඩියෝකුත් සම්බන්ධ කරලා තිබුණා. නමුත් ඒ සඳහා සහභාගී වුණු කිහිප දෙනෙක්ම විශ්වාසයෙන් සඳහන් කළේ එවැනි සිද්ධියක් කිසිසේත්ම සිදු නොවුණු බවයි. ඒ වගේම ඒ ප්‍රසංගයේ සංවිධායකයාගේ Facebook ගිණුමෙත් ඒ ප්‍රවෘත්තිය අසත්‍යක් ලෙස සඳහන් කරලා තිබුණා. අංක 4 රුසියාවේ අංකල් වන්‍යා. යුක්‍රේනය සහ රුසියාව අතර ඇති වෙලා තියෙන අර්බුදයේ හේතුවෙන් සුප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ් සමාගම තීරණයක් අරන් තිබුණා රුසියාවේ තමන්ගේ සියලුම අවන්හල් වසා දමන්නට. ඒ රුසියාවේ ක්‍රියාකලාපය විවේචනය කිරීම වෙනුවෙන්. ඉතින් පසුගිය දවස්වල ප්‍රවෘත්තියක් පළ වුණා මැක්ඩොනල්ඩ්ස් ජාලයට නොදෙවිනි විදිහට සමාන ලාංඡනයක් සහිතව අංකල් වන්‍යා කියලා අවන්හල් ජාලයක් ක්‍රියාත්මක වෙනවාය ඒ රුසියාවේ ජනාධිපති පුටින්ගේ දක්ෂතාව නිසා සිදුවුණු දෙයක්ය කියලා. හැබැයි හොයලා බලද්දි අපට දැනගන්න ලැබුණේ එහෙම අවන්හල් ජාලයක් මේ වෙද්දි පටන් අරන් නැති බවයි. හැබැයි ඒ වෙනුවෙන් මූලික අධිරේ කටයුතු දැනටමත් වෙමින් පවතින බව නම් වාර්තා වෙනවා. අංක 5 පාරේ ඉර. පසුගිය කාලේ Facebook අඩවියේ විශාල වශයෙන් ප්‍රසිද්ධ වුණු ඡායාරූපයක් වගේම නිවුස් එකක් තමයි පාරක වැටිලා තිබුණු පොල් අත්තක් ඉවත් නොකර පාරේ සීමාව ලකුණු කරන සුදු පැහැති ඉර ඇඳලා කියලා පළවෙච්චි නිවුස් එක. ඒකෙදී ඒ පොල් අත්ත එහෙමම තියෙද්දි ඒක බේරලා සුදු ඉර පොල් අත්ත වටෙන් ඇඳලා කියලා තමයි ඒ නිවුස් එකේ සඳහන් වුණේ. ඒ වගේම ඒක ලංකාවේ සිද්ධ වෙච්ච දෙයක් විදිහටත් ඒ නිවුස් එකේ සඳහන් කරලා තිබුණා. හැබැයි හොයලා බලද්දි පේනන දෙයක් තමයි
ඒ ප්‍රවෘත්තිය අසත්‍ය එකක් කියන එක. ඒ ඡායාරූපයේ ඉන්දියාවේ මාර්ගයක එකක් සහ ඒ ඉර ඇඳලා තියෙන්නේ පාරායනේ තිබුණු ව්‍යාපෘතියක් සඳහා සකස් කරපු වලක් වටා කියන එකත් දැනගන්නට ලැබෙනවා. ඒ පොල්ලතු ඒ වල වැසීම සඳහා යොදා තිබුණ බවත් දැනගන්නට ලැබෙනවා. අංක 6 පිරිමියෙකුට කාන්තාවන් දෙන්නයි. ඔයාලා හැමෝටම මතක ඇති 2021 දෙසැම්බර් මාසයේ සෑහෙන වෛරල් ගිය නිවුස් එකක් අන්තර්ජාලයේ පළ වුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ පුරුෂයන්ට කාන්තාවන් දෙදෙනෙක් විවාහ කරගන්න අවසර ලබා දෙන්න අවශ්‍ය ප්‍රතිපාදන සහිත 50 කෙටුම්පතක් සකස් කරලා තියෙනවාය. ඒක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවාය කියන නිවුස් එක. ඒකෙදි ඊට අදාළ කෙටුම්පතක ඡායාරූපයකුත් පළ කරලා තිබුණා. හැබැයි මේ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් බව අපට දැනගන්නට ලැබුණා. ඒ අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාද ප්‍රකාශයක් කරමින් තහවුරු කරලා තිබුණා. අංක 7 ගෝටා ඉල්ලා අස්වේ. ඔයාලට මතක ඇති 2021 දෙසැම්බර් මාසේ වගේ ප්‍රවෘත්තියක් ප්‍රසිද්ධ වුණා. ගෝටාභය මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කරලා තියෙනවා කියලා. ඒක Facebook සමාජ ජාලයේ ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඒ ප්‍රවෘත්තියේ තියෙන වැදගත්කම නිසාම ඒක ඇත්ත නිවුස් එකක් නෙමෙයි කියන එක ඉතින් අද අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ගෝල් පේස් එක පිරෙන්න මිනිස්සු එකතු වෙලා කිව්වත් තාම එහෙම තීරණයක් ගන්න පාටක් වෙන්න නෑනේ. ඉතින් අද වීඩියෝවෙන් අපි ඔයාලට අරගෙන ආවේ සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධ වුණ අසත්‍ය ප්‍රවෘත්ති කිහිපයක් ගැන තොරතුරු. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ සම්බන්ධව? ඔයා මේ වගේ තවත් අසත්‍ය ප්‍රවෘත්ති ගැන දන්නවනම් ඒ සියල්ලම අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඔයාට මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් පහලින් තියෙන රතුපාට subscribe button එක ඔබලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් ඔබන්න. එතකොට මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒක බලන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝවක් සමගින් හම්බ වෙනකන් අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.